ඒ නයින් මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේ කුරියස් ත්‍රස්තවාදීන් විසින් 1991 ජූලි මාස 13 වන දින රාත්‍රී කිලෝ දහස් ගණනක වෙඩි බෙහෙත් පටවා බුල්ඩෝසරයකින් යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් සූදානම් වෙද්දී තම දිවිපරදුවට තබා අත් බෝම්බ රැගෙන ඉදිරියට ගොස් එම බෝම්බ බුල්ඩෝසරට පැන ඒ පුපුරවා හැරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළාංක 34553 කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවා වර්ෂ 1966 අගෝස්තු 22 වනදා හසලක උපත ලද ගාමිණි කුලරත්න පිරිමි දරුවන් 5 දෙනෙකු හා ගෑනු දරුවෙකුගේ යුත් පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩි වැඩුණු සිය පියසෙනෙහි හසයිමු වූයේ වසර අවුරුදු 15 දී පමණය. පියාගේ වියවස් සමග ගාමීට සිය දිවිසාරි කර ගැනීමට වූයේ බොහෝ කම්කටොළු බාධා මැදේය. කීන පැලැස්ස කණිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපන ලද්දේ හසලක මහවිදුහලිනී. එදා 1991 ජූලි 14 වන දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදින ලේ පිපාසිත ත්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට් පාස් කඳවුර සුණු විසුණු කරනු නියතේ. හමුදාව RPG ගැසුවත්, වෙඩි පිට වෙඩි පැබුවත්, කොටි ත්‍රස්තවාදීන් සමගින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවති ඉදිරියටම ඇද්දේ යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තාඩු ගසාතුවක්කු සවිකර සකස් කළේම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරණ ද්‍රව්‍යවලිනි. ත්‍රස්තවාදීන් මෙසේ පැමිණි අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමටය. ගාමිණි කුලරත්න මේ බියකරු සිද්ධිය නිරීක්ෂණය කරන විට සිටියේ අලිමංකඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරකය. ගාමිණටවත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතා ගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකියේ කඳවුර ආසන්නයට පැමිණ හමාරය. ඒ තව මොහොතකින් තමා තමන්ගේ සහෝදර සෙබළුන්ගේ මලකඳන් මතින් කඳවුර ආක්‍රමණය කරනු ඇත. බෝම්බ දෙකක් දෑතරගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණි සිටුවේ සිදුවීමට යන මහ විනාශය සිහිපත් වීමිනි. ගාමිණි කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිව ගියේ කාගේවත් කීමක් නොවසාමය. එදා ගාමිණි සමග කඳවුරේ සිටි බොහෝ දෙනා ගාමිණි එපා යයි හඬ නැගුවද ගාමිණි තම රට දය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩිපාරවල් කාගෙනම දිගාමිණි දිවගෝ සෙල්ලුනේ කොටි බුල්ඩෝසරේ යකඩ ඉනිමගේ. දෑතේ වූ බෝම්බ දෙක රත්යට දමා ගැසීමට තරම් ගාමිණිගේ දෑත් එවෙලේ සවිමත් විය. බෝම්බ දෙක පුපුරා යාම සමග ගාමිණි ඉනිමගින් බිමට ඇද වැටිනි. සේවයට එක් වූ දා පටන් තම රාජකාරී අකුරට ඉටු කිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ සිත්පිත් නැති කුරිරු ත්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවිපිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බව ත්‍රස්තවාදීන්ට පසක් කළීමට එදා ගාමිණීට හැකි විය. යුද හමුදාවේ බටයන් විශාල ගණනාවකගේ හා මුළු කඳවුරම බේරා ගැනීම සඳහා සිය ජීවිත දානෙන් ක්‍රියා කළ මෙම රණවිරුවාගේ අතීතය පිළිබඳ කතාවද ඉතා අනුවේදනීයකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ලොල් වී සංසාර ගමන දිගු කරගන්නවට වඩා ඒ කෙටි කර ගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසීමට සිතන ගාමිණී කුලරත්න මයංගනී ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබාග ධර්මදේශනයේ යෙදෙන ගිහි ජීවිතයේ ගාමිණී කුලරත්න ලෙස හැඳින් වූ මයංගනී ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වන දින තම දිවියේ තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්ෂුන් වහන්සේලා 39ක් සහ ගිහි පින්වතුන් කීප දෙනෙකු සමග කැලණි රජ මහ විහාරයේට අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩම කරවමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමියන්ය. එහෙත් උන්වහන්සේලාට තම ගමනාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දියත් භික්ෂුන් වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස් රථයේ නුවර තැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගෙන් අතින් ආබාධව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදී. ඉන්පසු සිදුවේ වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ කුරිරු බිහිසුණු සිදුවීමකි. පළුව මුදල් කොල්ලකා ගත් ත්‍රස්තවාදීන් භික්ෂුන්ට වෙඩි තබා ආයුධ වලින් කපා කොටා ඝාතනය කළහ. මා මරාදම පල්ලා මේ පොඩි දරුවන් මරන්න එපා යනුවෙන් හැගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඬට සවන් යොමු කළේ නැත. මෙම බිහිසුණු ඊරණමට හැගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක් වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැන ගැනීමට භික්ෂුන් වහන්සේලා 3 නමක් සමත් වූහ. එයින් එක් හිමි නමක් වූයේ මහියංගනී ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත් වූ ගාමිණී කුලරත්නය.
නේච්ච සස්වාදීන්ගේ මෙම අමෝනිෂ්ක ක්‍රියාවෙන් කම්පාවට පත් වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි රටට පිළිලයක් ඇති මෙම රුධිර සස්වාදීන් මුළුඳු පුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධ වීමට සඳහා තමන්ට ද අවසර දෙන ලෙසය. ධම්මජෝති හිමි ගිල්ලීමේ වෙත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබිනි. ඒ අනුව නැවත ගිහියෙකු වීමේ අවස්ථාව ලැබූ ධම්මජෝති හිමි ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 දී අගෝස්තු 27 දින එක් වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා ආධාර අවසන් වූ පසු සිංහ රෙජිමේන්තුවේ 6 වන බලසේනාවට අනුයුක්ත අඹේපුස්ස හම්බන්තොට තංගල්ල කංකසන්තුරේ පලාලි යන කඳුරු වල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේ දේවාලි මංකඩ කඳුරේ සේවයට එක්පින මේ සෑම කඳුරකෙම තමන්ට පැවරු රාජකාරී අකුරටම ඉටු කළ ලාන්ස් ක්‍රෝපල් ගාමිණී අවසානයේදී තම රට රැකගැනීමේ සත්කාරය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමට මැරි නොවීය. මෙවැනි රුදුරු සස්තවාදී සමයක් පසුකර ශ්‍රී ලංකයන් වන අප අද වන විට මානුෂ්‍ය මෙහෙයුම අවසාන ශ්‍රී ලංකාවේ ඒකීය බව රැකගැනීම කරන ලද සේවය ඇගීම සියලු ශ්‍රී ලංකෙන්ගේ යුතුකමක් වනු ඇත. මෙවැනි වටිනාදේ දිනපතා දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.